ඔන්න පුංචි යාළුවනේ, අද අපි ඉගෙනගන්නේ මිනිස්සු හැදුනේ කාගෙන්ද කියලා. මේ ලෝකේ මුලින්ම මිනිස්සු හැදුනේ කාගෙන්ද, මොන සතාගෙන්ද කියලායි අද අපි ඉගෙනගන්නේ. මේ තමයි පොඩ්ඩන්ට සයන්ස්. මේ තමයි අපි ඉන්න ලෝකේ. බෝලයක් වගේ නේද පුතේ? මේකට ලෝක ගෝලය කියලායි කියන්නේ. වතුර තියෙනවා, ගොඩබිම් තියෙනවා. ඔන්න ඉස්සරම කාලේ මේ ලෝකේ කවුරුත් සත්තු හිටියේ නෑ. ඔන්න පුතේ, ලෝකේ හැදිලා ගොඩ කාලෙකට පස්සේ පුංචි පුංචි සත්තු හැදෙන්න ගත්තා. මයි පුතාලා හිතන්නේ මුලින්ම සත්තු හැදුනේ මුහුදේද ගොඩබිමද? මුහුදේ තමයි, වතුරේ තමයි පුංචි පුංචි සත්තු හැදුනේ. මේගොල්ලෝ ටික ටික ලොකු වෙලා ගොඩබිමට ඇවිල්ලා ගොඩබිම ගොඩාක් සත්තු ජාති හැදෙන්න ගත්තා. හැබැයි මිනිස්සු නම් ගොඩ කාලයක් යනකම් මේ ලෝකෙට ආවේ නැහැ. අපි දැන් බලමු මේ ගොඩබිම හිටිය සත්තුන්ගෙන් මිනිස්සු හැදුනේ මොන සතාගෙන්ද කියලා. ඔන්න පුතාලා දන්නවද මිනිස්සු හැදුනේ මොන සතාගෙන්ද කියලා? මොන සතා වෙනස් වෙලාද මිනිස්සු හැදුනේ? හා කියන්න බලන්න. පණුවගෙන්ද? පණුවගෙන්නන් නෙවෙයි. එළුවගෙන්ද? එළුවගෙනුත් නෙවෙයි. කුකුලාගෙන්ද? කුකුලාගෙනුත් නෙවෙයි. වඳුරගෙන්ද? ඔව්, වඳුර වගේ කට්ටියක් වෙනස් වෙලා තමයි මිනිස්සු හැදුනේ. දන්නවද? චිම්පන්සිගෙන්ද? ඔව්, බොහොම හොඳයි. චිම්පන්සිය වෙනස් වෙලා චිම්පන්සින්ගෙන් තමයි පුතේ මුලින්ම මිනිස්සු හැදුනේ. ඔන්න පුතේ, මේ ඉන්නේ චිම්පන්සි. පුතාලා දැකලා තියෙනව නේද සත්තුවත් එදී? මෙයාලා සාමාන්‍යයෙන් කකුල් හතරෙන් තමයි ඇවිදින්නේ. හැබැයි මෙයාලට ඒගොල්ලන්ගේ ඉස්සරහ කකුල් දෙක අපි වගේම අත් දෙකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. බලන්න මේ චිම්පන්සි සිය ඔන්න ඔළුව කහ ගන්නවාත්. ඔන්න පුතේ, මේ චිම්පන්සීන්ගෙන් සමහර චිම්පන්සි ටික 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 වෙනස් වෙලා තමයි මිනිස්සු හැදෙන්න පටන් ගත්තේ. මේ චිම්පන්සීන්ගෙන් සමහර චිම්පන්සි කකුල් හතරෙන් යනවා වෙනුවට ඉස්සරහ කකුල් දෙක අත් දෙකක් වගේ පාවිච්චි කරගෙන කකුල් දෙකෙන් යන්න පටන් ගත්තා. ඒ වගේම එහෙම කකුල් දෙකෙන් යන්න පටන් ගත්ත චිම්පන්සීන්ගේ ඇඟේ තිබ්බ රෝම අයින් වෙලා ඒගොල්ලන්ගේ මූණ වෙනස් වෙලා ඒගොල්ලන්ගේ මොලේ ප්‍රමාණය වැඩි වෙලා අද කාලේ ඉන්න මිනිස්සු වගේ බුද්ධිමත් මිනිසුන් හැදෙන්න ගත්තා. මේ වැඩේ පුතේ ගොඩ කාලයක් තිස්සේ වෙච්ච දෙයක්. ඉක්මනට අවුරුද්දකින් දෙකකින් වෙන දෙයක් නෙවෙයි. ගොඩ කාලයක් ඉඳලා ටික 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 තමයි වෙනස් වෙලා චිම්පන්සි අද ඉන්න මිනිස්සු බවට පත් වුණේ. මේ බලන්න, උඩ වීඩියෝ එකෙන් පේනව නේද පුතාලට? ඒගොල්ලන්ගේ මූණ වෙනස් වෙලා කොහොමද අද අපේ ඉන්න මාමල වගේ, අද අපේ ඉන්න මිනිස්සු වගේ වෙනස් වුණේ කියලා. ඔන්න පුතේ, පොඩ්ඩන්ට සයන්ස් එක්ක එකතු වෙච්ච පුංචි යාළුව දැන් දන්නවා මිනිස්සු හැදුනේ මොන සතා වෙනස් වෙලාද කියලා. ගොඩ කාලෙකට කලින් මොන සතා වෙනස් වෙලාද හා මිනිස්සු හැදෙන්න පටන් ගත්තේ? ඔව්, මේ යාළුව දෙන්න කියනවා වගේ ඔයාලත් දන්නව නේද? චිම්පන්සියගෙන් තමයි පුතේ, චිම්පන්සියෝ වෙනස් වෙලා තමයි මිනිස්සු හැදෙන්න ගත්තේ. දැන් ඔයාලා ගිහින් ඔයගොල්ලන්ගේ අම්මට තාත්තට ආච්චිට සීයට නංගිට මල්ලිට අක්කට අයියට හැමෝටම කියන්න ඕනේ හපන්නු වගේ. කාගෙන්ද අපි හැදුනේ? කාගෙන්ද? චිම්පන්සියගෙන්. චිම්පන්සින්ගෙන් තමයි මින් මුල්ම මිනිස්සු හැදුනේ. හරි පුතේ, ඊළඟ වතාවෙත් පොඩ්ඩන්ට සයන්ස් එක්ක ලස්සන විද්‍යාත්මක දෙයක් ඕගොල්ලන්ට උගන්වන්නම්. එහෙනම් අදට ඉවරයි. ගිහින් එන්නම්. Bye.